කැප්ටන්. Yes. මම ආසයි පවසන්න. කුමක්ද? World Cup එක අපි win කරනවාම තමයි කියලා. ඇත්තටම අංජු මේ මේ වෙලාවෙත් අපේ බලාපොරොත්තු අපි අතහැරලා නැහැ. ක්‍රීඩා ලෝලින් දැස් දල්වගෙන බලාගෙන ඉන්නවා අපිට chance එකක් තියනවාද? ඊළඟට අපිට මොකද්ද කරන්න පුළුවන් නේ? අපිට දැන් ඉතුරුලා තියෙන මැච් දිනලා අපිට යන්න පුළුවන්ද? මේකනේ ලොකුම ප්‍රශ්න දැන් තියෙන. මොකද අපි ක්‍රීඩාලු ලේසියෙන් ගේම් එකක් අතාරින අය නෙවෙයි. ආ රටක් විදියට අපි බලාගෙන ඉන්නවා අපේ ටීම් එකත් අපි හිතනවා තවදුරටත් ධෛර්යවත්ව ඇති. අංජු හැබැයි මේකයි ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් වෘත්තීය කෙනෙක්ගෙන් අපිට ඇහුවා නම් හොඳයි කියලා අපිට හිතුණා නේ පොඩි නිකන් අනාවැකියක් අනාවැකියක් ටෙක්නිකල් කොහොමද අපිට chance එකක් තියනවද තාක්ෂණික වශයෙන් මොකක්ද තියෙන පැත්ත මත සුදුසුම කෙනෙක් එක්ක අපි කතා කරන්න මේ සූදානම් වෙන්නේ ඔව් අපි දැන් ලෑස්තිය හො සම්බන්ධ කරගන්න මේ තමයි අතරම අංජු ලංකාවේ වේගපන්දුව ගැන කතා කරද්දි ඔහුගේ නම වේගපන්දුවට ගොඩාක් සමීපයි. අතරම අපේ ටීම් එකේ වේගපන්දු බලෑණියත් ඔහු එක්තරා අවස්ථාවක පුහුණු කරනවා. සැහැන කාලයක්. වේගපන්දුව කිව්වොත් කවුද? අනුෂ සමරනායක. සමරනායක කියන මේ නම අපිට හරි ෆැමිලිය. අනුෂා ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. කොහොමද අද උදෑසන? මුලින් මේ ගන්නේ නෝ මුලින්ම ෂායි ෆෙම් එකට බොහොම ස්තුති කියන්න ඕනේ මම කතා නොකෑන්න සලස්සන එක ගැන අංජු ආටත් කැප්ටන් කලූටත් බොහොමත්ම ස්තුති අපි වැඩේට බහිමුනේ ඕනේ බහිමුද ඕගොල්ලෝ මට අරන් ඉන්නේ ප්‍රශ්නනේ කලූ හැම්බෙලේම හැමදාම ප්‍රශ්න මගෙන් මන් දන්නවා මේ මේ විසඳන්න බැරි ප්‍රශ්න දෙක තුනක් තියෙනවා විසඳ ගන්න මං හිතන්නේ ඕගොල්ලෝ මාව හම්බෙන්නේ නැත්තේ අනිවාර්යයෙන්ම දැන් අනුෂය මෙහෙමයි දැන් ගොඩක් කාලවට අපේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ එමුණත් අපේ ජනතාව කියමුකෝ බලාගෙන ඉන්නවා මේ අපිට chance එකක් තියනවාද semi final එකට එන්න මොකද්ද තියෙන හැකියාව එකට විවිධ මත තියෙනවා හරි අපි හරියටම අයියේ කියන්න ඇත්තටම අපිට chance එකක් තියනවාද මුලින් මේක කියන්නකෝ ඔව් අද මෙහෙමනේ අපි 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 කලු දැන් අපි හැමෝම අපේ group එකේ match 3-3 ගහලා දැන් අපි හැමෝටම match 2-2 ඉතුරු වෙලා තියෙනවා දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා Afghanistan එයි එංගලන්තයයි ඕස්ට්‍රේලියාවට අයර්ලන්ත එයි अफगानिस्तान මම ඊළඟට ප්‍රාර්ථනා කරන ඕස්ට්‍රේලියාව යම් කිසි බාධාවක් වැටකින් මොනියම් හේතුවකින් ඒ කියන්නේ තරගයේ ඒගොල්ලෝ තරගයේ අපරදුවත් අපිට මාර අවස්ථාවක් තියෙනවා ඕස්ට්‍රේලියාව පරදුවත් අපිට අවස්ථාවේ විරලයි හරි ඉතින් අපි ඉතින් අද අද ලෝකසලානේ දිහා බලපුවම එංගලන්තේ කවදාකවත් හිතට නැති පරාජයක් ගත්තා දකුණු අප්‍රිකාව හිතපු නැති පරාජයක් ලැබුණා පකිස්තානයේ හිතපු නැති පරාජයක් ලැබුණා. ඒක නිසා මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි අවිනිශ්චිතයි අංජු. ඒක ඇත්ත. ඒ වගේම තමයි අනුෂය මම හිතන්නේ අවිනිශ්චිත බව කියන එක හොඳින්ම පෙන්නපු තරගාවලියක්. ඔව් ඒකට හේතුව තමයි මේ විකට් වල ස්වභාවය මේ ක්‍රිකට් වල මේ ක්‍රිකට් කියන්නේ ඇත්තටම මොනවා කිව්වත් මේ ආසියාතිකරේ වික්‍රිකට් ගන්න හරි ලේසි. ඒ කියන්නේ ආසියාතිකරේ ගන්න ක්‍රිකට් හරි ජනප්‍රිය. මොකද පිටිකරුවන්ට ආවෙනික යෝග්‍ය විකට් හදලා ඒවා ගැව්වහම හරි 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 ආකර්ෂණමත්. ඒ කියන්නේ ලකුණු අතර තියෙන එක නෙමෙයි හැමෝම බලන්නේ. බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තෙට ඊට වඩා ටිකක් වෙනස්. පිටිකරුවා හා සමානම පන්දු යවන්නන් දක්ෂ නම් මොනවා හරි වෙනසක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තනතිරිය වල තමයි මේ early සමයේ ඕස්ට්‍රේලියාවේ ගහන්නේ. ඒක නිසා අපිට පොඩි වෙනසක් තියෙනවා මේ ඕස්ට්‍රේලියන් ට්‍රැක් වල ගහන්න අපිට අවබෝධයක් ඒ පුරුද්දක් තිබිය යුතුයි. ඒක නිසා ඔබ දැක්ක ඇති තරඟ උඩ පල්ලෙහා වෙනස් වෙනවා. ඉතින් අපි බලමු අපි හැම වෙලේම ධනාත්මක පැත්ත හිතමු අංජු. අනිවාර්යයෙන්ම. අලු අපි ඒ ධනාත්මක පැත්ත හිතනවා නම් අපි බලමු. මොකද අපි මේ අපිට හැබැයි මම හිතනවා නව ශ්‍රීලන්තයේ තරංගේ අපි දිනලා තිබ්බනම් අංජු කළු අපි නිකන් ඇවිදින්න තිබ්බා. දහස් වාරයක් එක හිතලා. semi final එකට ඇවිදගෙන යන්න තිබ්බා. ඇවිදගෙන ගිහිල්ලා අපිට වැඩක් කරන්න තිබ්බා. කමන්නේ අනුෂය අපි හිතමු අපිට වාසනාවක් තියෙයි කියලා. ඒ වගේම අන්තිමට මට අහන්න දෙයක් හිතුණා අංජු. ඒ තමයි මේ දැන් සමහර අපි දැක්ක දැන් ඊයේ මැච් එක ගත්තත් සවුත් අප්‍රිකාව එහෙම ඒගොල්ල සමහර තීරණ ගත්තා දඟපන්දු යවන්නන් එළියේ තියලා සමහර දැඩි තීන්දුව ගත්තා. අපිට අය ඉස්සරහා මැච් වලදී ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ වගේ සමහර තීන්දුව වලට යන්න වෙයි නේද මේ අනිවාර්ය ජයග්‍රහණ තමන්ගේ සතු කරගන්න. ඔව් මොකද ඔබ කියන එක ඇත්ත. මොකද අපි ආසියාතිකරේ දඟපන්දු යවන්නන්ගෙන් ගොඩක් අපි තරඟ ජයග්‍රහණය කළත්
ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන්නන්ට උචිත තනතිලි වල අපි ඔබ කියනවා වගේ වේග පන්දු යවන්නන් එකෙන් තරංගය විනිශ්චය කරන්න පුළුවන් තාක්ෂණික විකට් තමයි තියෙන්නේ. ඒ ඔබ කියනවා වගේම අපි එවැනි විකට්ස් වල අපිට වේග පන්දු යවන්නන් ආදේශ කර ඕනද නැද්ද කියන එක ඔබ කියන එක ඇත්ත. අපිට දරඳල්ලු ඒ කියන්නේ එදා කණ්ඩායමට අවශ්‍ය උචිත කණ්ඩායම තෝරාදී අපිට ඒ වගේ තීරණ ගන්න වෙයි. ඉතින් අපිට ඊළඟ තරංග දෙක ඇත්තටම කළු අංජු අපිට හරිම අපි මුලින්ම ඕනේ අපිට ඊළඟ තරංග දෙක දිනන්න ඕනේ. ඒක දිනන්න ඕනේ අපි ඒක දිනන්න ඕනේ ලකුණු අපි ටිකක් අපි ඇත්තටම අෆ්ගනිස්තාන් මැච් එක නම් හොඳින් ලකුණු ටිකක් අපි ඒගොල්ලන්ගේ මේ දිනන පරතරේ වැඩි වෙන්න අපේ ලකුණු වල ධනාත්මකභාවය වැඩි වෙනවා. ඒ සමගම අපිට ඊළඟට තියෙන්නේ හැබැයි ඕස්ට්‍රේලියාව ඔක්කොම ඒ කියන්නේ ඒගොල්ලන්ට තරඟකාරී තරඟ ඉවරයි. ඔවුන්ට තියෙන තරඟකාරී නැති තරඟ දෙකක් කියලා තමයි මගේ මේ පෞද්ගලික ඇඟීම මගේ මේ ක්‍රිකට් වල තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කතා කරන්නේ. හැබැයි ඔබ හිතන්නේ මේ තරඟකාරී නැති තරඟ වලත් ඔබට යම් කිසි එදා ක්‍රීඩා කරන විලාසය අනුව තමයි තරඟේ වෙනස් වෙන්නේ. අපි කවදාකවත් හිතුවේ නැහැ අපි මේ විදියට තරඟ කරයි කියලා. ඇත්තටම නව ශ්‍රීලන්තයත් එක්ක අපි උඩපන්දු අතාරපු විදිය අපි ෆීල් කරපු විදිය අපි අපේ කණ්ඩායම කවදාකවත් කරන්නේ නැති දේවල්. ඒක නිසා මේ කණ්ඩායම මේ ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිතයි කියන්නේ අන්න ඒ වගේ සරල දේවල් වලින් මේ තරඟයක් වෙනස් වෙන්න පුළුවන්. අපි බලන් ඉමු කළු ඒ වගේම අංජු මම ඔබලට ස්තුතිවන්ත වෙනවා මට මේක ආරාධනා කළාට මට මේ ශායිපෙමයත් එක්ක කතා කරන්න. මම මේ පළවෙනි සැරේ ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඒක තමයි. අපි මෙතනින් පටන් ගමු අපේ ආරම්භයේ ඉස්සරහට දිගට. අපි පටන් ගමු. ඒ වගේම අනුෂායි අපිට වැහිදෙයන්ට කන්න ලව් කරන්න වෙයිද? ඔව්. අබැයි වැහිදෙයන්ටත් වැඩි ප්‍රාර්ථනා කරමු තරඟයක් පරදින්න කියලා. පරදින්න කියලා අනිත් පැත්තේ. ඔව්. ඔස්ට්‍රේලියාව. අපි මේ ක්‍රිකට් එකේ ක්‍රිකට් කියන්නේ අංජු එදා තරඟයේදී තමන් ගන්න තීරණ ඒ තීරණ තමන්ට එක්ස්පීරියන්ස් එකත් එක්ක තමන් කරන දේ අනුව මේ ක්‍රිකට් ක්‍රීඩාව ඕනම දක්ෂයෙක් අතර වෙනස් වෙන්න පුළුවන්. අපි අපි ප්‍රාර්ථනා කරමුනේ ජයග්‍රහණයේ වාසනාව දෙකම එක්ක අපිට ඉස්සරහට යන්න ලැබේවා කියලා. ඔබටත් බොහොම ස්තුතියි නේද අංජු? ඔව් බොහොම කාර්යබහුල වෙලාවක් අපිත් එක්ක එකතුනාට ගොඩක් ස්තුතියි අයියේ. බොහොම ස්තුතියි මට කතා කළාද අවස්ථාවක් දුන්නට ඕගොල්ලොත් එක්ක එකව වෙලා කතා කරන්න. එරිහෙතමානී හඬට ගොඩාක්ම ස්තුතියි. ඉතින් අපි ශ්‍රී ලංකන් ටීම් එකට අනිවාර්යම සපෝට් එක දෙනවා කිසිම මොහොතක අතහරින්න. අන්තිම මොහොත වෙනකන් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් හැම කෙනෙක්ම එක පවුරක් වගේ ශක්තිමත් වෙ ඉන්නවා. ජය වේවා. ජය නියතයි.